ඔක්කොම දේවල් දැම්මා. ළමයි සෑන්විච් එකේ සේම දාගත්තද කියන්න බලන්න මට. ඔක්කොම දේවල් ගත්තා. අපිව බලන්න එනවා නේද රෝසාච්චි? නැතුව නැතුව ළමයිනේ හෙට උදේ මං එනකොට ඕගොල්ලන්ට රස කෑමකුත් අරගෙනයි එන්නේ. අනේ නියමයි. හරිෂෝ අන්න ඕනේ. අඬන්නේ පා පැටියෝ. මට බෑ මේ ගමන යන්න. එහෙම කියන්න එපා ලැසිට් ඔයා හොඳ ළමෙක් නේ. නියම බාල දක්ෂ පොතකෝ අඬන්නේ නැහැ. තේරුණාද ලැසිට්? ඔව් මට තේරුණා. මොකද ඉන්ස්පෙක්ටර් ඔයත් හරියට අම්මගෙන් වෙන් වෙලා යනවා වගේ මුණ හදාගෙන ඉන්නේ. ඊයේ රෑ තවත් හොරකමක් වෙලා මගේ ලොක්ක මට ඊයේ රෑ ඇහැරවල මේ පණිවිඩේ කිව්වේ. මන් දන්නේ නැහැ මේකට මොනවා කරන්නද කියලා. ඇත්තමයි. ඔව්. මොනවාද යා කියන්නේ? ඊගොල්ලෝ කතා කරන්නේ පිළිම හොරකම ගැන. මේ ගමන අපි මුණා කරන්නද හිතාගෙන ඉන්නේ යා? මේ ගමන නම් අපි අවුල් කරගන්නේ නැහැ. අපි අපේ විමර්ශනය වෙනම පටන් ගන්නවා. ආන් ඒගොල්ලෝ යනවා. කට්ටියම පරිස්සමෙන්. එහෙමනම් දැන් ඔක්කොම එකට කියන්න ඕනේ. හරිද? ගින්ගෙන් ගුලි 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 ගින්ගෙන් ගින්ගෙන් ගුලි 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 ගින්ගෙන් ගෝ. දැන් දෙවනි පදේ. ශේලා ශේලා හේලා ශේලා ශේලා ශේලා. ඔ මොඳයි ළමයිනේ. අපි ඕන තරම් ටැවිල්ලා. दर टिकोने प्रश्न ඕගලන්ට ඕන තැනක යන්න ඉන්න පුළුවන් අර කන්දෝඩ කැලියට ඇරෙන්න. ඒක ආරක්ෂිත කැලයක්. එහෙට ගියොත් සත්තු කලබල වෙන්න පුළුවන්. තේරුණාද? ඔබතුමා අප කෙරෙහි තිබු විශ්වාසය අගය කරනවා. ඒ වගේම ස්තුතිවන්ත වෙනවා. නැවතත් ස්තුතිවන්ත වෙනවා. නැවතත් ඔබට ස්තුති කරනවා. ඒ වැඩේට මම පොඩ්ඩක්වත් කැමති නෑ. මහේ කිව්වා නම් තව තව ප්‍රශ්න ඇති වෙන්න ඉඩ තිබුණා. මං දන්නවා ඒගොල්ලෝ යවා ගන්න. මේක හරිම රසයි. හොඳට ගුණයි. ඔය මිශ්‍රණය වැඩි දියාරු කරන්න එපා. ඕක නැත්නම් දෙපැත්තෙන් වැක්කෙරෙයි. මේ සුවඳ නම් මට තවත් ඉවසගෙන ඉන්න බෑ. තව විනාඩියක් ඉවසන්නකෝ ඉන්ස්පෙක්ටර් මහත්තයෝ. මේ තියන්නේ මේ ප්‍රදේශයේ පිළිම හොරකම් කරපු ඒවයි පින්තූර. මං හිතනවා ඔබ කැමති වෙයි කියලා මේක බලන්න. ආ
මෙන්න මේක තමයි අන්තිමටම හොරකම් කෙරුවේ මේක බොහොම වටින පිළිමයක් කවුතුක වස්තුවක් මේක ගැනද මේ කිව්වේ ඉන්ස්පෙක්ටර් මේ පින්තූරය අද මගේ ළඟ තියලා යන්න පුළුවන්ද ආ කමක් නැ ඒ වුණත් මං දැන් කාර්යාලයට පොඩ්ඩක් යන්න ඕනේ ගිහිල්ලා එන්නම්කෝ පස්සේ ආවට පස්සේ කතා කරගන්න පුළුවන් ඔය මොකක් ගැනද කිව්වේ හොරෙන් එකක් ගන්නවා දැක්කේ නැ කියලා හිතේ දැන් අපේ වැඩ කටයුතු හරි ඒ හින්දා අපි සූදානම් වෙමු අපේ වැඩ මුලව පටන් ගන්න නිශ්ශබ්ද වෙන්න මතක තියාගන්න බාලදක්ෂ ව්‍යාපාරයේ මුල් පාඩම මෙන්න මේකයි නිශ්ශබ්දතාවයේ මඟ පෙන්වන්නෙකුගේ මිත්‍රයෙකි හරිද ඔව් ඒක මට තේරෙනවා අද රැට මම ගිහිල්ලා හොඩුවවල් කීපයක් තැන් තැන් වල දානවා හැම තැනම යන්න පුළුවන් හැබැයි කන්ද උඩ කෙලෙට ඇරින්න බාරුන් කිව්වා වගේ මම එනකොට බොහෝ විට හුඟක් රැබෝ වෙයි ඒ අතරේ නායකයා කවුද ඔයා පළමු වටේ ගන්නකෝ හෙට උදේ ආයෙත් මම ගිහිල්ලා හැංගිනවා ඔය ගොල්ලෝ මාව හොයන්ට ඕනේ හැම කෙනාම එකා වගේ වැඩ කරන්න ඕනේ මාව හොයාගත්ත පළවෙනි එක්කෙනාට හොඳ තෑග්ගක් හම්බ වෙනවා දැන් තේරුණාද අපිට හොඳට තේරුණා එහෙනම් මතක තියාගන්න හෙට අපිට වැඩ වැඩි දවසක් සුබ රාත්‍රිය 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 ආ මේ තියෙන හැංගෙන්න හොඳ තැනක් නිතරම අපි උද්‍යෝගෙන් ඉන්න එක තමයි වඩා හොඳ ආ කවුරු හරි ඉන්නවද කියන්න එතකොට ශාන්ත ලූක්ගේ පිළිමයත් ශාන්ත මැතිව්ගේ පිළිමයත් ශාන්ත ජෝන්ගේ පිළිමයත් අහල පහල පල්ලි වලින් හොරකම් කරලා තියෙනවා මගේ තර්කය හරිනම් මේවා එකතු කරන්නාට අඩුවකට තියෙන්නේ මෙතෙක් හොරකම් කරන්න බැරි වුණ ශාන්ත මාග්ගේ පිළිමයයි අනිවාර්යයෙන්ම ශාන්තම ඔව් ඒක හරි හොඳ තර්කය ඔයාට වුණද ඒක ඔය කිව්වා වගේ මේ සැරේ නම් අපි අපේ වැඩේ අවුල් කරගන්නේ නැහැ මේ වැඩේ නම් භයානකයි අදෛර්ය වෙන්න එපා අදරෑම අපියන් මේ පාර අපි දිනනවා අනේ රෝසාචාන්න අපේ ගුරුතුමා අතුරු දහන් වෙලා මොකක් අතුරු දහන් වෙලා मगे लसन पोट කවුරුත් නැන්තු අනේ මට බඩගිනි අනේ බඩගිනි කවුරුත් නැන්තු ඔන්න ඔකයි සම්පූර්ණ කතාව හොඳයි මම යෝජනා කරනවා ඒබ්‍රහම් එනකන් ඉවසමු කියලා ඊළඟට මම මේ වටේම පරීක්ෂා කරන්න යනවා මම නායකයා වෙන්න ඇත්ත වශයෙන්ම කුකු ඔයා තමයි මෙතන නායකයා මට බැරි වුණේ අර කන්ද උඩ හොයලා බලන එක විතරයි ටිකක් දුර වුණත් හොයලා බලන්න ඕන මයි හිතේ ප්‍රදේශයක්
හොඳ හයිය සපත්තු පාවිච්චි කරන හොඳ ශක්තිවන්තයෙක්ගේ නැත්තම් මේ වගේ කාවැදුණු පාරවල් හිටින්නේ නැහැ මුඛාකරී ලොකු බරක් උස්සගෙන ගිහින් තියෙනවා දෙයනේ කවුරු හරි ගුරුතුමාව පැහැරගෙන ගිහින්වත්ද කවුරුන් නැද්දෝ අනේ කවුරුන් නැද්දෝ ආ මෙන්න ඔයාට අලුත් යාළුවෝ තුන්දෙනෙක් තනියමනේ හිටියේ ඔය කොලන්ට මොනවද උනේ මේ අපිව බේරගන්න කවුරුත් ඇත්ත ලෙහන්නකෝ කවුරුත් නැහැ මෙතන මට කියන්න අපි විමර්ශනය කරගෙන යනකොට තමයි අපිව අහු උනේ අපිට හොරාව මුණ ගැහුණා ඇත්තමයි ඒක තමයි අපිට සිද්ධ උනේ අයියෝ මෙහා ගන්න හොඳින් ඔක්කොමලා අපේ රාජකාරිය උරුණාට පස්සේ මතක් වුණොත් ඇවිල්ලා බලන්න හැම මොහොතකම ක්‍රියාශීලීව ඉන්න වැඩි දියුණු කළ නව ඇන්ලීම් දැන් අලුත් රසයකින් එම කරන්න එපා අපි බඩගින්නේ ඉන්නේ අයියෝ අනේ තාම संरक्षण प्रदेश ट्राक्टर टायर पारवाल अतंटे ඕනයිත් කැලේක කතාව. ඒක තානම් ප්‍රදේශයක්. එයා කිව්වා අපිට ඒ පැත්ත බලාද යන්න එපා කියලා. දන්නවද? ආ හරි. එයා එහෙම කිව්වද? හොඳයි. අපි මම කොහොමත් හිටියේ එයාව හම්බුවිලා මේ ගැන ටිකක් කතා කරලා බලන්න කියලා. කමක් නැහැ. ඔයාලා ගවාර ඉතුරු වෙච්ච රස කැවිලි එහෙම තියෙනවද තව? ඕ අපි ඒව ඔක්කොම කෑවා. ඔක්කොම කෑවා. පොඩි අයට කන්න හොඳ නැහැනේ. ඒවනම් පුදුම රසයි හරිම රසයි ඒවා හරිම රසයි ඒ වගේම සුවඳයි බේර ගන්න කොහොම කවුරුත් නැත්තේ දෙයනි කියන්න මොකද උනේ ඔය ගොල්ලෝ ඔක්කොම මෙහෙ මම දන්නේ නැහැ කවුද මගේ ඔළුවට ගහලා මේක නැත් දැම්මා අනේ අපිවත් බේර ගන්නකෝ ඉන්නකෝ ලිහන්නම් ඕගොල්ලෝ කොහමද ආවේ කියන්නකෝ ඒ හොරාව නම් ආයිමත් දැක්කොත් අඳුර ගන්න පුළුවන් හරි කොහොමද යාව හොයාගත්තේ දැන් මට තේරෙනවා එතකොට ඕගොල්ලන් එයා අල්ලගත්තා අනේ අපිව ලිහන්නකෝ මට දැන් තේරෙනවා හොරා දැක්ක මම මේ පැත්තට එනවා එයා හිතුවා මං එයා ඉන්න තැන දන්නවා කියලා ඒකින්ද එයා හිමිහිට මාරු වෙලා ගියා එයා දැනගත්තා කවුරු හරි මාවත් හොයාගෙන එයි කියලා පුදුමයි ඔයා බේරිලා ආවේ කන මේ අහන්නකෝ අපි දැන් පරක්කු වෙන්න හොඳ නැහැ එයා එයාගේ අරමුණට ඇවිල්ලා ඉන්නේ ඕගොල්ලන් අල්ලගන්නකොට එයා මොනවද හොරකම් කර කර හිටියේ මං දැක්ක විදියට නම් මොකද්ද පිළිමයක් වගේ හරි ආ දැන් අපි දැනගන්න ඕන කවුද මේකේ නායකයා කියලා මේ වත් බුරකාරය තමයි මේ සේරම දේවල් කරන්න වෙන කවුද ඉතින් අපි බලමු මේ ගුහාව කොහට යනකම් තියෙනවද කියලා මම කියන්න ඕනේ ඉන්ස්පෙක්ටර් මේ වගේ තැනක විමර්ශනයක් කරන්න හදනවා කියන එක මට මහලකු නිින්දාවක් මම මේකට පැමිණිල්ලක් ඉදිරිපත් කරනවා ඔයාට ඒකට එන්න වෙන්නේත් මගේ ළඟට මගේ අන පිළිපදින්නේ තේරුණාද ඔබ හදන්නේ මාව සැකකරුවෙක් කරන්නද? ඒක මහ විහිළුවක්. මේක විමර්ශනයක් විතරයි. ඇයි ඔයා කලබල වෙලා? ජෝන්, දැන්ම මේගොල්ලෝ මාලිගාව ඇතුළට එක්ක යන්නකෝ. ආ, ඕගොල්ලොත් යන්න. යන්න. එහෙමයි උතුමාණනි. ආ! කවද? මේ චිත්‍රය ඇදලා තියෙන්නේ. අපි තව පොඩ්ඩක් කිමුකෝ. මේ ඇතුලේ කවුද කතා කරනවා වගේ මට ඇහෙනවා ඒ ඉන්ස්පෙක්ටර්ගේ මෙතනින් එහා පැත්තේ ඉන්නේ යා ඉන්ස්පෙක්ටර් ඒ සද්ද ඇහුණද ඔව් සද්දයක් කොහොමද මෙහෙ උඩ තට්ටුව සාලය පුස්තකාලය නිදන කාමර කෑම කාමර නාන කාමර එහෙම
අර පිටපස්සේ කාමරෙන් තමයි මම කරන්නම් හොඳ කලබල කරන්න එතු සංසුන්න හැසිරෙන්න ඕනේ ළමයි නේ කලබල නොකර ඉන්නකෝ මේ පුංචි ළමයි නේ ඒගොල්ලන්ට අපි සමාව දෙමු දෙන්නම් මම හොඳ සමාවක් හවුද ඒ කැත වැඩේ කලේ අර බලන්න මොනවා රෝසි හරේ හරේ ආචියාවා මේ යන්තම් ඇටි අපි පේරුණා ආ රෝසාච්චි ආච්චි මට හොඳට මතකයි මේ යාම තමයි මේ බලන මේ පාර ඔයාට බේරෙන්න හම් වෙන්නේ නැහැ මගින් බඳුන යන්න දෙන්න එපා අල්ල ගන්න මං ඔබ අත්අඩංගුවට ගන්නවා මේවා ඔක්කොම බාරොන්ගේ වැඩ තමයි එයා කොහෙද ඉන්නේ එයාවත් මං කුටු කරගන්නම්කෝ එයා පැන්න යන්න හදන්නේ කාර්ක පල්ලිහා නේද ඔව් වේත් මම ඕ එයාට පිස්සුද ඒක තමයි ඔව් හරි ඔන්න මගේ වැඩේ ඉවරයි ඕගොල්ලෝ ඕනි දැන් කරගන්න මේ බක්තිය එයාගේ කාර්ක අපේ කාර්කට වැඩිය වේගි වැඩි කිවිඔ එක් පාරක් තියෙනවා මේකෙන් යමු विशाल निधान ඔව් අවුරුදු දහස් ගානකට හොයා ගන්න බැරි වෙච්ච චූඩා මාණික්කයක් රතු මැණිකක් පිළිම හතරක් තියෙන භාණ්ඩයක් ඔයාට හම්බුණා ඊට පස්සේ එක එක පිළිමි පල්ලි වලින් හොරකම් කරා සැකේ වෙනතකට හරවන්න ඔයා හරි සූරයි නේද ඒක නෙමෙයි මං කැමතියි ওই පිළිම ටික අරගෙන ගිහිල්ලා මගේ බොස්ට පෙන්වන්න මං රාජකාරිය කරන්නේ කොහොමද කියලා අපි දන්නවා ඔයා හොඳ හොරා පොලිස් කියලා ආ වැරදිලා මොන හරි කියුණාද ක්‍රිස්තු ධර්මදේශකයන්ගේ පිළිම හතර පුළුවන් නම් නිදානේ හොයාගන්න මට බැරි වුණා මට මහන්සි මට අවසර දෙන්න මෙන්න බලන්නකෝ ඔබ හොඳ වැඩක් කළා තියෙන බව පේනවා කරන්න පුළුවන් හැම දෙයක්ම කෙරුවා අපි බලමු මේ තමයි ඒ සංකේතවලුම් පෙන්눔 කරන ඒ පිළිම හරි ශාන්ත ලූක්ට ගවයා ශාන්ත මැතිව්ට මිනිහා ශාන්ත මාක්ට සිංහයා ශාන්ත ජෝන්ට උකුසා මොකද්ද මේ ඊළඟට කරන්න හදන්නේ සිංහා මිනිසා ඉදිරියේ හිස නැමීමත් රාජාලියා අහසේ පියාසර කිරීමත් දෙවියන්ගේ මැවීම විසින් සැලැස්සුවා මමත් හොඳට බයිබලයේ කියවලා තියෙනවා හැබැයි ඒත් ඔය එක කතාවක්වත් මෙතෙන්ට ගැලපෙන්නේ නැහැ තේරුණාද ඒක අසාධාරණයි අපිට බලන්න දුන්නේ නැහැ මේ බලන්නකො මේක. ඕ ආ මේක මට උසස් වීමක් හම්බුණා වගේ. අපූර්වයි ඉන්ස්පෙක්ටර්. මට වාසනාවක් නැති වුණා. අවාසනාවක් එක්කම ඔළුවේ තුවාලයක්. කරන්න දෙයක් නැහැ. ඉස්සෙල්ලා පොලිසියට ගිහිල්ලා පස්සේ රෝහලට යමු නේද? ඕන ළමයිනේ දැන් අපේ ප්‍රශ්න ඉවරයි. දැන් අපිට පුළුවන් අපේ කඳවුරට යන්න. දැන් ඉතින් ගෙදර ගිහිල්ලා මේ ගමන ගැන ලියන්න හුඟක් අතකින් තියෙනවා. නරක පුද්ගලයෝ හිරේට යනවා. හොඳ පුද්ගලයන් ඉතා සුවදායකව කාලෙ ගෙවනවා. එතකොට ඔන්න ළමයිනේ තහනම් වනාන්තරය ගැන සම්පූර්ණ කතාව මෙතනින් අවසන් වෙනවා. හරි ෂෝ. අපේ ගුරුතුමා හරිම දක්ෂයි. ඒක හරිම රසවත් කතාවක් නේද ඉන්ස්පෙක්ටර්?
මේක හරිම රසවත්. එහෙමනම් මගේ මිත්‍රයනි මේ සුන්දර සංඳ්‍යාවි අපි බොහොම සාදරයෙන් පිළිගන්නවා අපේ මේ ඉන්ස්පෙක්ටර් තුමාව. ඇත්ත තමයි මේ හැම දෙයක්ම සුන්දරයි. අපේ මේ බාල දක්ෂ කඳ උරේ පෝතක පෝතිකාවන් හැටියට අපි ඔයාව සාදරයෙන් පිළිගන්නවා. හොඳමයි. උකු අනාගතයේදී ඔබ අපේ රටට වැඩදායි පුද්ගලයෙකු වෙනවා. ඒ වගේම අපි බොහොම සාදරයෙන් පිළිගන්නවා මේ ඉන්න අච්චිලා තුන්දෙනාමම. අපිට මෙහෙම දෙයක් වුණාමයි. මේ මට නම් ඒ ගැන හිතන කොටත් බය හිතෙනවා. गुली 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 गिंग गैंग गो